ඔයාල හැම දෙනාවම අයිබුවන් කියල පිළිගන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ඔන්ලයින් හොටෙල් ස්කූල් එකට. අද මම මයින්ඩ් යෝ මයින්ඩ් සෙග්මෙන්ට් එක තුළින් වීඩියෝ එකක් කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉතින් ගිය සැරේ මයින්ඩ් යෝ මයින්ඩ් වීඩියෝ එකේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරා ස්වොට් ඇනලිසිස් එක ගැන. අද මම ඔයාලට කතා කරන්නේ ස්වොට් ඇනලිසිස් එක කොහොමද පර්සනලයිස් කරගන්න කියලා. මං ආයෙත් කියන්නම්, SWOT analysis ශබ්ද අත විශ්ලේෂණය, ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන විශ්ලේෂණය. ඉංග්‍රීසියෙන් කිව්වොත් strengths, weaknesses, opportunities and threats කියන්නේ මොනවාද කියලා හඳුනාගන්න එක. ඉතින් මෙන්න මේ SWOT analysis එක තුළින් ඔයාට පුළුවන් මේ ගැන අවබෝධයක් නැතුව රැල්ලට යන අය වගේ නොගිහින් ඔයාගේ පාත් එක හරියටම තෝරගන්න. මුලින් බලමු ශක්තියින්, එහෙම නැත්නම් strengths ගැන. මේකෙදි කියන්නේ ඔයාට තියෙන ටැලන්ට්ස්, ස්කිල්ස් මොනවාද කියලා. උදාහරණයක් විදිහට ඔයාට තියෙන විශේෂ හැකියාවන්, ඔයාගේ අධ්‍යාපන තත්ත්වය, ඔයා කරලා තියෙන ප්‍රොෆෙෂනල් කෝසස්, ඒත් එක්ක ඔයාට තියෙන මිතුරු සම්බන්ධතා, ඒවා ඔක්කොම ඔයාට තියෙන ස්ට්‍රෙන්ත්ස්, එහෙම නැත්නම් ශක්තියින් විදිහට හඳුනා ගන්න පුළුවන්. තවත් විදිහකට කිව්වොත් ඔයාට වැඩිපුරම හොඳට කරන්න පුළුවන් දේවල්, ඒව තමයි මේ ශක්තියින්, එහෙම නැත්නම් ස්ට්‍රෙන්ත්ස් කියලා හඳුන්වන්නේ. ඔයාගේ ගෝල්ස් අචීව් කරගන්න ඔයාට ඉබේම ලැබෙලා තියෙන හැකියාවන් වගේ දේවල්. ඒත් එක බලන්න ඕනේ, ඇත්තටම අපි අපේ ස්ට්‍රෙන්ත්ස් කියලා හිතාගෙන ඉන්න දේවල් අපේ වටපිටාවේ ඉන්න අපේ සමීපතමය ඒවා අපේ ස්ට්‍රෙන්ත්ස් විදිහට දකිනවද කියලා. ඒ වගේම අපේ මේ ස්ට්‍රෙන්ත්ස් තුළින් අපිට පුළුවන් නම් තවත් කෙනෙක්ව ඉන්ෆ්ලුවෙන්ස් කරන්න, කියන්නේ පොළඹවන්න මොන හරි දෙයකට, එහෙම නැත්නම් තවත් කෙනෙක්ව වෙනස් කරන්න, අන්න ඒක පුළුවන්ද කියලාත් බලන්න ඕනේ. ඉතින් ඔයාගේ මෙන්න මේ හැකියාවන් සහ ශක්තීන් තුළින් ඔයා ඔයාගේ බලාපොරොත්තු ගෝල්ස් ඇචීව් කරගෙන තියෙනවද කියන එකත් අපි බලන එක වටිනවා. ඉතින් මෙන්න මේ මං කියලා දීපු ලක්ෂණ ඔක්කොමත් එක්ක ඔයාට තියෙන්නේ ඔයාගේ වටපිටාවේ සහ ඔයාගේ සමීපතමයන්ට වැඩිය වඩා ගොඩක් හොඳ හැකියාවල් නම් අන්න ඒවා ගොඩක් හොඳ ස්ට්‍රෙන්ත්ස් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට බලමු දුර්වලතා, එහෙම නැත්නම් වීක්නෙසස් මොනවද කියලා. සාමාන්‍යයෙන් ඔයා ඔයාට කරන්න බැහැ කියලා අතාරින දේවල් තියෙන්නේ. ඔයාගේ වටපිටාවේ ඉන්න අය මේක වැරදි කියලා ඔයාට නිතරම මේක හදාගන්න කියලා දෙන දේවල්, අන්න ඒවා ඔයාගේ වීක්නෙසස් විදිහට ගන්න පුළුවන්. ඔයාට මං කියලා දෙන්නද මේ වීක්නෙසස් හඳුනගන්න විදිහ. ඔයා ඔයාගේ අධ්‍යාපන මට්ටම ගැන හරි, ඔයා ගෙනගත්ත දේවල් ඒ මොනවාම හරි ගැන කොන්ෆිඩන්ට් නැතුව ඉන්නවනම් අන්න එතනදී මම දුර්වල කොතනද කියලා හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම නෙගටිව් හැබිට්ස් අපිට තියෙනවා නම්, හිතන්නකෝ අපි ඕගනයිස් නැත්තම් අපි හැමදාම නැගිටින්න පරක්කු වෙලා නම්, ඒ විතරක් නෙමේ අපි අන්තිම මොහොතේ තදබදයකට හැමදේම සිද්ධ කරනවා නම්, ඒ විතරක් නෙමෙයි ඔයාට නිතරම තරහ යනවා නම් හරි ඉක්මනට මෙන්න මේ දේවල් ඔයාගේ දුර්වලතා විදිහට හඳුනගන්න පුළුවන්. ඊළඟට බලමු ඔපචුනිටීස් ගැන. මන් දකින පළවෙනිම ඔපචුනිටි එක තමයි අලුත් ටෙක්නොලජි එක. ඉතින් මේ අලුත් ටෙක්නොලජි එක ඔයාට ඔයාගේ වැඩවලට යොදා ගන්න පුළුවන්ද කියන එක. ඒත් එක්කම ඔයාගේ රිලේෂන්ෂිප්ස් ගොඩනගා ගන්න ඔයා මේ ටෙක්නොලජි එක කොච්චර උපයෝගී කරගන්නවද කියන එකත් ඔයාට තියෙන ඔපචුනිටි එකක්. ඒත් එක්කම අනිත් අයට නැති ස්කිල්ස්, ටැලන්ට්ස් ඔයාට තියෙනවද කියලා ඔයා හොයාගන්න ඕනේ. ඒ වගේම ඔයාට ඔයාගේ ජීවිතය සංවර්ධනය කරගන්න මේ දේ සිද්ධ වුණොත් හොඳයි කියලා හිතන දේවල්, ඒ පැති දියුණු කරගන්න ඔයාට අවශ්‍ය කරන දේවල් ඔයා ළඟ තියෙනවද? මෙන්න මේ දේවල් තමයි ඔයාගේ ජීවිතේ ඔපචුනිටීස් විදිහට ඔයා අඳුනගන්න ඕනේ. ඒ වගේම ටැලන්ට්ස් ගැන කිව්වොත් එහෙම ඔයා අඳුනගන්න ඕනේ ඔයාට දෙයක් කරන්න තියෙන බාධක මොනවද කියලා. රැකියා ස්ථානයේදී හරි, ඉගෙන ගද්දි හරි, ගෙදර සමාජයේ ජීවත් වෙද්දි හරි මොනවද මේ බාධක ප්‍රශ්න කියන එක ඔයා අඳුනගන්න ඕනේ. අපි එතකොට ඒක තෝරලා බේරලා වෙන් කරගන්න ඕනේ. ඒක ඔයාගේ දුර්වලකමක්ද, ඒක ඔයාට තියෙන තර්ජනයක්ද කියලා. ඉතින් මෙන්න මේවා අඳුනගත්තාම හරි පහසුවේ ඔයාට තියෙන ත්‍රෙට්ස්, වීක්නෙසස් අඳුනගෙන ඒවා ඕවර්කම් කරගන්න ක්‍රියාමාර්ග යොදා ගන්න එක වගේම ඔයාගේ ස්ට්‍රෙන්ත්ස් වැඩි දියුණු කරගෙන ඔයාගේ ඔපචුනිටීස් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් ඒත් එක්කම හොඳට මතක තියාගන්න ඕනේ, දැන් වර්තමානයේ ඉන්ටර්විව් එකකට ගිහම ඔයාගෙන් අනිවාර්යෙන් මේ හතර ගැන අහනවා. ඉතින් ඔයාට පුළුවන් වුණොත් ඔයාගේ ජීවිතය ගැන ඔයාව ඒ ඉන්ටර්විව් පැනල් එක ඉස්සරහා හොඳට ඇනලයිස් කරන්න, ඔයාව හොඳට මාකට් කරන්න අනිවාර්යෙන්ම ඔයාට තැනක් හම්බ වෙයි. ඉතින් ඉස්සරහදී අපි ඉන්ටර්විව් ටිප්ස් ගැනත් වීඩියෝ එකක් කරමු.
දැන් අපි මේ කතා කරපු SWOT analysis එක ගැන උදාහරණයක් අපි බලලා ඉමු. ඒකෙන් වැඩි දුර අවබෝධයක් ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වෙයි. යා මෙන්න මේ විදිහට කොලයක් අරගෙන ලියන්න ඔයා ගැන. මම මැදින් මගේ නම ලිව්වා. වටේට ලිව්වා උදාහරණ. මම මෙතනදි common examples ටිකක් තමයි ගත්තේ. ඔයා හරියට හිතට එකඟව ඔයාට අදාළ දේවල් ලියන්න ඕනේ. ශක්තියෙන් ගත්තාම මම නිර්මාණශීලී. ඒ කියන්නේ මට කවුරු හරි දෙයක් කරලා දෙන්න කිව්වොත් මම හරි ක්‍රියේටිව් විදිහට ඒක කරලා දෙනවා. මට හොඳ සංනිවේදන හැකියාවක් තියෙනවා. ඔයා හිතන්න වාටත් පුළුවන්ද තව කෙනෙක්ව කන්වින්ස් කරන්න ඔයා කතා කරන විදිහෙන්? අන්න එහෙම නැත්තම් පිරිසක් ඉදිරියේ කතා කරන්න. ඒක ඔයාගේ ශක්තියක්. ඒත් එකව මට ගොඩක් හොඳ යාළුවෝ ඉන්නවා. අද කාලේ ඉතින් වටිනාම ශක්තියක් තමයි මේක. ඉතින් පිස්සු නටන්නත් ඕනේ. නමුත් හැම වෙලේම හිතන්න ඔයාව හොඳ මගට යොමු කරන්න, දෙයක් වාගට කියමු කියනවා නම් අපි මේක ඉගෙන ගමු කියලා කියන යාළුව පිරිසක් එකතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. වීක්නසස්, දුර්වලතා. වැඩ වැඩි වෙනකොට මම ස්ට්‍රෙස් වෙනවා. ඒත් එක පිරිසක් ඉදිරියේ කතා කරනකොට මට හරි බයක් දැනෙනවා. ඔන්න ඔය විදිහේ දුර්වලතා ඔයාට තියෙනවා නම් මෙන්න මේ විදිහට දුර්වලතා කියන කොටසේ ඔයා ඒ ටික ලියා ගන්න. ඔපචුනිටීස් එහෙම නැත්නම් අවස්ථා ගත්තොත් එහෙම සෝෂල් මීඩියා අපිට ගොඩක් ප්‍රොෆෙෂනල් නෙට්වර්ක්ස් හදාගන්න උදව් කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ටෙක්නොලොජි එක ඔන්න අපිට ඔපචුනිටි එකක් වෙලා තියෙනවා. ඔයාට ලින්ක්ඩින් ප්‍රොෆයිල් එකක් නැත්නම් අදම හදාගන්න. ෆේස්බුක් එකෙත් ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එකක් හදාගන්න උත්සාහ කරන්න. ඒත් එක්ක වට්ස්ඇප් වලත් ලින්ක්ඩින් වලත්. එතකොට ඔයාට මේක උදව්වක් වෙයි. ඔයාගේ ඉදිරියේ රැකියාවක් හොයනවා නම්, ඔයාගේ අනිත් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා නම් අන්න ඒ දේවල් වලට ඒව උදව්වක් වෙයි. ඒත් එක්ක මේ ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මං හිතන්නේ ඔයා මේ දැන් කරන්නේත් මේ වීඩියෝ එක බලලා දෙයක් ඉගෙන ගන්න එක. ඉතින් ඔන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම අලුත් දෙයක් කරන්න අවස්ථා ඇති වෙලා තියෙනවා. මම මේක මෙහෙම දැම්මේ අපි හිතමු ඔයාගේ ඔෆිස් එකේ, එහෙම නැත්නම් ඔයා වැඩ කරන තැන කවුරු හරි කෙනෙක් ලීව් යන්න ඉන්නවා නම්, එහෙම නැත්නම් අපි උදාහරණයක් වුත් මැටර්නිටි ලීව් යන්න කෙනෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් දිග නිවාඩුවක් දාලා තියෙනවා නම් ඔන්න එයාගේ වැඩ ටික ඉල්ලගෙන කරන්න. ඔයාට තව කෙනෙක්ගේ වැඩ ඉගෙන ගන්න හොඳ අවස්ථාවක් මෙන්න ලැබිලා තියෙනවා. ඒකෙන් ඔයාගේ පර්ෆෝමන්ස් අප්‍රසල් එකට ඊළඟ අවුරුද්දේ වැඩි ලකුණු ටිකක් එකතු කරගන්න පුළුවන් වෙයි. ඒත් එක්ක යාළුවෙක් ඉන්නවා නම් මොන හරි ප්‍රොජෙක්ට් එකක් කරගන්න බැරුව පොඩ්ඩක් උදව් කරන්න ඔන්න ඔයාට අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. තර්ජන, එහෙම නැත්නම් ත්‍රෙඩ්ස් ගැන කතා කරොත් ගොඩාක් වෙලාවට අද තියෙන ප්‍රශ්නේ තමයි තව ලැංග්වේජ් එකක් ඉගෙන ගන්න එක හෝ ඉංග්‍රීසි. අපි හිතුවට ඉංග්‍රීසි ලොකුම ප්‍රශ්න කියලා, දැන් අලුත් සමාජයේ විදිහට තව ලැංග්වේජස් ඉගෙන ගන්න ඕනේ. ඒ බැරි වෙන එක අපිට තර්ජනයක් වෙන්න පුළුවන් ග්ලෝබලයිසේෂන් එකත් එක්ක ඉදිරියට යනකොට. විශේෂයෙන් ඔයා මේක බලන ඔයා හොටෙල් ෆීල්ඩ් එකේ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තව ලැංග්වේජස් ඔයා ඉගෙනගෙන තියෙන්න ඕනේ. තවත් අපිට තියෙන තර්ජනයක් තමයි නෙගටිව් තින්කින්. අපි හිතන්නේ මේක බැරි වෙයි කියලා. ඉතින් එන්නේ තර්ජනය අපි නැති කරගන්න උත්සාහ කරගන්න ඕනේ. ආපහු කියන්නේ නරක යාළුවෝ ආශ්‍රය කරන ගන්නක නම් අයින් කරගන්නම වෙනවා. ඒත් එක්කම සල්ලි නැහැ, ජොබ් එකක් නැහැ කිය කියා ඉන්නවට වැඩිය මෙන්න මේ කියන දෙක අන්න අර කියපු නෙගටිව් තින්කින් වලටයි අයිති වෙන්න ඕනේ. මේ විදිහට කිය කියා නම් ඉන්න එපා. කවුරුත් අපිට ජොබ් එකක් අතට ගෙනල්ලා දෙන්නේ නැහැ. ට්‍රයි කරන්න ඔයා දන්නවනේ. ඉන්ටර්නෙට් එකේ අපිට තියෙනවා ජොබ් වේකන්සීස්, පත්තරවල තියෙනවා. අපි දාපු එකකින් කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ. ගොඩකට ට්‍රයි කරොත් ඔන්න අපිට එකක් හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා සල්ලි නෑ, ජොබ්ස් නෑ කිය කියා නරක යාළුවෝ ආශ්‍රය කරගෙන ඉන්නේ නැතුව මොන හරි දෙයක් ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරන්න, හොඳ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් ඔයාට එකතු කරගන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න ඔන්න ට්‍රයි කරන්න ඕනේ. නොයි විදිහට ඔයා ඔයාගෙන ස්වොට් ඇනලිසිස් එකක් කරලා ඔයාගේ වීක්නෙසස්, ත්‍රෙඩ්ස් හොයාගන්න. මේවා ඕවකම් කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා ඔයා හොයාගන්න ඕනේ. ඒත් එක්කම ස්ට්‍රෙන්ත්ස් වැඩි දියුණු කරගෙන ඔපචුනිටීස් වලින් උපරිම ප්‍රයෝජන අරගන්න ඔයා උත්සාහ කරන්න ඕනේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. එහෙම නැත්නම් මගේ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් දාන්න. මම ලෑස්තියි ඔයාලට උදව් කරන්න. ඉතින් අදට මේ වීඩියෝ එක නවත්තනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ඔන්ලයින් හෝටල් පාසලින් ඉදිරිපත් කරන අලුත්ම වටිනා වීඩියෝ නරඹන්න මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්න.